ක්‍රීඩිකාවක් වුණාම කායික සෞඛ්‍ය කියන දේ හරියටම තියෙන්න ඕනේ. ඒක තමයි ක්‍රීඩිකාවක් ක්‍රීඩකෙක් ඕන කෙනෙක්ට තියෙන මූලිකම ආයුධය බවට පත් වෙන. අපි ඒ ගැන තමයි අද කතා කරන්න සූදානම් වෙන්නේ. වෛද්‍ය සාකච්ඡාවෙන් කායික රෝග විශේෂඥ වෛද්‍ය වර්ණ ගුණතිලක මහත්මයා තමයි අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ආයුබෝවන්. ආයුබෝවන්. දැසන. ඒ මොකද්ද කිව්වද අද වුණා ගැන කතා කරන්න ඕනේ කියලා කිව්වේ. මම හිතන්නේ මුලින්ම කතා බහ කරන්න යනකොට මම හිතන්නේ අද අපේ ආරාධිත සහ සමාජ උත්කර්ෂයට පත් වූ අපේ ජාත්‍යන්තර සම්මානලාභී ක්‍රීඩිකාව මට කිව්වේ ඩොක්ටර් ඕන දෙයක් අහන්න මම ඕන දෙයක් කියන්නම් කියලා. ස්ට්‍රේට් ෆෝවර්ඩ්. ඔව් හරි හරි බොහොම අවංකව අව්‍යාජව ඒදී කිව්වා. නමුත් අවිෂ්ක මේ වෛද්‍යවරුන් හැටියට අපිටත් මූ ආචාරම් පද්ධතියක් තියෙනවා. අපිට කිසිම විටකවත් වෛද්‍ය වැඩසටහනක දෙුණත් අපිට මේ රෝගියෙකුගේ පෞද්ගලික රෝග තත්ත්වයන් පිළිබඳ විස්තර කිසිම දෙයක් අපිට මේ මාධ්‍ය ඉදිරියේ යොහො තවත් පාර්ශ්වයකින් අපිට හෙළිදරව් කරන්නට බෑ. අනිවාර්යයෙන්. නමුත් කිසියම් පුද්ගලෙක් ස්වේච්ඡාවෙන් සමාජයේ ප්‍රගමණය සමාජයට සමාජ සත්කාරයක් හැටියට තමන්ගේ ජීවිතයේ යම් යම් කොටස් විශේෂයෙන්ම විද්‍යාත්මක වශයෙන් වැදගත් වන පොදුවේ වැදගත් වන කරුණු කෙනෙකුට පුළුවන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නට. ඉතින් ඇත්තටම මේක ඉතාමත්ම ලොකු දෙයක් මම හිතන්නේ. ලංකාව වගේ රටක මේක ඉතාමත්ම මේ එක්තරා විදිහට ඇත්තටම මේක නුහුරු අත්දැකීමක් කියන්නත් පුළුවන්. මොකද බටහිර ලෝකේ නම් මේක ඇත්තටම ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි. නමුත් කෙනෙක් ඉදිරියට ඇවිල්ලා තමන්ගේ ජීවිතේ එක්තරා කොටසක් සෞඛ්‍යමය වශයෙන් වැදගත් වෙන කොටසක් සමාජයේ යහපත වෙනුවෙන් කතා බහ කරනවා නම් මම හිතන්නේ ඒක අතිශය විශිෂ්ට වූ සම්මානයට සහ ඉගැයීමට ලක් විය යුතු විශිෂ්ට වූ කාර්යයක්. අපි අද දියවැඩියාව ගැනනේ කතා කරන්නේ ගොඩක් වෙලාවට. දියවැඩියාව කියන එක ඇත්තටම මොකක්ද අපි සමාජයේ හඳුන ගන්නව නම් දියවැඩියාව කියලා නිර්වචනය වෙන්නේ. මම හිතන්නේ අවිෂ්ක මම කතා කරනවට වැඩිය අපේ සමාජ ආකර්ෂණයට ලක්වුණු සුසන්තිකාටම අපි බාර දෙමු. ඇගේ හඬින්ම ඇගේ වචන වලින්ම කතා කරන්නට කියලා මම හිතන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් වෙයි වෛද්‍ය විද්‍යාත්මක පාර්ශ්වයන් පිළිබඳ කිසියම් වූ විද්‍යාත්මක මතවාදයක් ගොඩනගන්නට. ඒක ඉතාමත්ම සාර්ථක විදිහට අපිට පුළුවන්කම තිබෙයි මේ සමාජ සංවේදනය කරන්නට. ඉතින් අපි සවන් දෙමු ඇගේ හඬින්ම ඇගේ කතාව කියන්නට. ඇත්තට මොකද උනේ? මම අවුරුදු 22ක් ක්‍රීඩා කරා. හොඳටම ඉතින් ඒ කියන්නේ හොඳට පුහුණු කටයුතු වෙලා මම කන බොන දේවල් හොඳට වේස්ටේජ් කරලා මේව කරා. මට කවදාවත් හෙම්බිරිසාවක්වත් හැදිලා නැහැ ડોක්ටර්. ඒ කියන්නේ උණක්වත් හැදිලා නැහැ. අර ඔය චිකුන්ගුන්ය කියන එක හැදිලා තිබුණා. ඒ ඒ මොනින් වෙලාව බලන්න. සමායින බාධා කරලා. ඔව් ඒ ඇරෙන්නේ ඇත්තටම මට එහෙම කවදාවත් මල් ලෙඩෙක් නෙමෙයි. මට එහෙම ලෙඩක් ඇත්තටම නැහැ. මට ඔළුව කැක්කුමක් තිබිලා තියෙනවා මිග්‍රේන් කියන එක. එහෙම ඔය දිය වැඩියාව කොලෙස්ටරෝල් අරම මම දන්නේත් නැහැ. මගේ කෑමකවත් කිසිම පාලනයක් නැහැ. මං අහුවෙච්ච එක කනවා. හොඳට ක්‍රීඩා කරා, වතුර බිව්වා, තෙල් කෑවා. මං දන්නේ හොඳට හිටියා. ඉතින් මං තව දෙයක් කියනවා ડોක්ටර්. දැන් කිරෝනේ කාලා ප්ලේන්ටි බොන්ඩිපා කියලා. මම දුවන කාලා ප්ලේන්ටි බිව්වා. දැන් මං ඒකත් කියනවා. මොකද ගොඩ අවස්ථා තුලදී කියනවා මේ කාපු ගමන් ප්ලේන්ටියක් බොන්න එපා. මේ බිව්වහම මේ ඔක්කොම ශක්තිය පිච්චෙනවා මෙහෙමයි කියලා. මම ඔලිම්පික් ෆයිනල් එකටත් ගියේ කහටකුරු දෙකක් ගහලා මාර උත්තේජකයක් වුණා. ඉතින් ඒක නිසා හැබැයි මම 2008 බීජින් ඔලිම්පික් එකේදී මම ප්‍රෙග්නන්ට්. මගේ පුතා මගේ බඩේ. එතකොට 2 weeks 3 weeks වගේ ඔල්රෙඩි ප්‍රෙග්නන්ට්. මට තේරෙනවා බඩ ඇදෙනවා, මට චුට්ටක් බ්ලීඩ් වුණා ලේක ඇදිලි වගේ. මම දන්නවා මට වෙනසක්, මම ප්‍රෙග්නන්ට් කියලා. ඉතින් ඊට පස්සේ මම ලංකාවට ඇවිල්ලා චෙක් කරලා බැලුවා මම ප්‍රෙග්නන්ට්. ඊට පස්සේ මේ මගේ ෆැමිලි ડોක්ටර් මට කිව්වා මේ චුට්ටක් ඔයාගේ ඔක්කොම ටික ටෙස්ට් කරගන්න කියනකොට මගේ බ්ලඩ් ෂුගර් එක වැඩි වෙනවා. ඉතින් හරියටම සති 6ක් යනකොට කිව්වා ඔයාගේ දැන් මේක මේ එන්න වැඩි වෙනවා. මට ඉන්සියුලින් වලට යන්න වෙනවා. කොතරම් ප්‍රමාණයක් සීනි වැඩි වෙලා තිබුණාද ඒ වෙලාවේ මතක තියෙනවද? කොහොම හරි තියෙන්න ඕන ප්‍රමාණයට වඩා ටිකක් එහා ගිය නිසා ඉතින් හොඳ දරුවෙක් මේ රටට මම මේ බිහි කරන්න ඕන නිසා මගේ හැම දෙයක්ම ඇත්තටම මගේ හිටපු මං ඇත්තටම කියනවා ડોක්ටර් නිරෝෂණී යහම්පත් තමයි මගේ ඔක්කොම බලාගත්තේ. ડોක්ටර් සුදීර ඔඩු වෙලා තමයි මගේ බබාව ඩිලිවර් කරේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඇහැක් වගේ හැම දෙයක්ම සතියෙන් සතිය මොනවත්ම මගේ කිසිම දෙයක් වැඩි වෙන්නවත් අඩු වෙන්නවත් නොදී ඒ සියල්ලම හොඳින් බලාගත්තා. ඔව් එතකොට වෛද්‍යතුමනි දැන් ඇයි කිව්වාගේ ඇයි එතකොට ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ?
ඒක මූලික අවධියේදී ඔක හඳුනා ගැනීමේ පරීක්ෂණයක් හිතලා කරේ නෑ ප්‍රෙග්නන්සි පරීක්ෂණේ තමයි ඔක හඳුනා ගන්න. එතම සාමාන්‍ය කෙනෙක් කොහොමද තමාට සුගර් තියෙනවා කියලා හඳුනා ගන්න. ඒ කියන්නේ වෛද්‍ය පරීක්ෂණයකට කලින්. ඔව් වෛද්‍ය පරීක්ෂණයකට කලින් ඇතැම් අයට රෝග ලක්ෂණ යම් යම් දේවල් තියෙනට පුළුවන්. තිබහ වැඩි වීම, බර අඩු වීම ඒ වගේ. නමුත් මේ අවස්ථාවදී බොහෝ අපි දැන් දකින දේ තමයි බොහෝ පිරිසකට රෝග ලක්ෂණ නැතුව තියෙන්නට පුළුවන්. ඉතින් රුධිරගත සීනි පරීක්ෂාවකින් පමණයි ඇතරම් මේදී හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේකේ තවත් වැදගත් කාරණාවක් තමයි මේ ඇයට මේ අවස්ථාවේදී ප්‍රතිකාරය. ඉන්සියුලින් ප්‍රතිකාරය ඔබට ලබා දුන්නේ කැබිටසන්. අපේ සමාජය තුළ තිබෙන ලොකු මිත්‍යා විශ්වාසයක් මේ ඉන්සියුලින් කියන දේ හානි කරයි කියන එක. බබාට හානි කරයි, තමන්ට හානි කරයි කියන එක. ඉතින් මම හිතන්නේ මෙතනත් ලොකු පණිවිඩයක් තියෙනවා සමාජයට ඉන්සියුලින් ප්‍රතිකාරය පිළිබඳ බියපත් වෙන්නට අවශ්‍ය නැහැ කියන එක. ඒ පණිවිඩය දැන් ලැබුණා අපිට. දැන් ඒ නිසා තමයි වඩාත් හොඳ දරුවෙක් ඇයට බිහි කරන්න පුළුවන්කම ලැබුණා. හොඳ ඇයි කිව්වා අර කෑම සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ඇත්තම ආශාවන් දීපඩ පස්සේ කෑම පාලනය කරන එකක් අමාරුයි. ඇත්තම කෑම වලින් ඍජු බලපෑමක් තියෙනවද මේ සම්බන්ධව? කෑම ආහාර පාලනය ඇත්තම අතිශයින් වැදගත් වෙනවා දියවැඩියාව සඳහා. මොකද නිසි පෝෂණය ලැබෙන්න ඕනේ නිසි පමණින්. ඒ ඇත්තම අපිට අධික ප්‍රමාණයකින් අපිට ලැබෙනවා නම් එතකොට ඇත්තම මේක රුධිරගත සීනි පාලනයට ඇත්තම අතිශය බාධාවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි දැන් දියවැඩියා වගේ තීවෙන තත්ත්වයන් වලදී ඇත්තම අධික කුසගින්න දරන්න පුළුවන්. එතකොට ඒ නිසා අපි පෙළඹවීමක් සිද්ධ වෙනවා බඩගින්නට. මම හිතන්නේ ඔබට යමක් කියන්නට පුළුවන් මේ පිළිබඳව මම හිතන්නේ. මේ ඇත්තටම ප්‍රෙග්නන්ට් කාලේ නම් මට එහෙම මේ අර දොළ දුක කියන එක නොතිබිච්ච කෙනෙක්. මට කිසිම අපිරියාවක්, කලන්තයක්, වමනයක් මට කන්න පුළුවන්. කෑවහම සුගර් ලෙවල් එක වැඩි වෙනවා. මුකුත් ඒ කියන්නේ කෑවද වැඩි වෙනවා. කෑවද වැඩි වෙනවා. ඉතින් හැම වෙලාවෙම උදේට කෑවත් දවල්ට කන්න උදේට කන්න ඉස්සලා දවල්ට කන්න ඉස්සලා රෑට කන්න ඉස්සලා ලේ බලනවා. කාලා ඉවරලත් බලනවා. එහෙම කි එහෙම තමයි මම අරගෙන ආවේ බබා හම්බ වෙනකම්ම මේ එහෙම බල බල රෑ 10ටත් මට ඉන්සියුලින් එකක් දුන්නා. මේ තුන් වේලටම කෑමට පෙර ඉන්සියුලින් අරගෙන 10 10 10 ඒ වගේ ප්‍රමාණයකට ගත්තේ අරගෙන රෑ 10ටත් ඉන්සියුලින් එකක් ගහලා තමයි බුදියා ගත්තේ. ප්‍රෙග්නන්ට් කාලේ. ඒක අර මේ ගැප් බබදීට විශේෂයෙන්ම ගැප් පෙර කෙනෙක් ඉන්න නම් මේ වගේ රෝගී තත්ත්වයක් තියෙන අද විශේෂයෙන්ම සවන් දෙන්න පුළුවන් වැඩසටහනක්. දැන් ඇයි කිව්වා කෑම පාලනයේදී හොම් ප්‍රශ්න එනවා කියලා. දැන් පෝෂදායි කොටස් සාමාන්‍ය අපි ආහාරයට ලබා ගත යුතුයිනේ. ලබා ගත යුතුයි. එතකොට දැන් බඩගින්නක් කියන වෙලාවක ඇත්තම ඇයි කිව්වා වගේ කන්න වෙනවා. ඔබ කිව්වා වගේ බඩගින්නක් එනවා. ඒ වගේ වෙලාවකදී අපි පරිභෝජනය කළ යුතු ආහාර වර්ග මොනවාද කියලා කවුරු හරි කෙනෙක් ප්‍රශ්න කරනවා. ආහාර වර්ගවලදී ඒක තමයි. දැන් ඇත්තටම සෑම ගැතරම ගැබිනි මවක්ම ඇත්තටම පෝෂණය පිළිබඳව ගන්නව හැම පැත්තක් ගැනම සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. මොකද ඒක ඇයගේ සහ දරුවාගේ අවශ්‍යතාවය සඳහා තෘප්ත වන විදිහට තමයි සිද්ධ වෙන්න ඕනේ. නමුත් අර දෙන්නෙක් වෙනුවෙන් ආහාර අනුභවය කියන කතාවක් එතන නැහැ. නමුත් ප්‍රශස්ත මට්ටමේ තමයි මේකදී සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි ගැබිනි මවක් ඇත්තටම පෝෂණය සඳහා ඒ කාලයේදී නිසි උපදෙස් ලබන්නට අවශ්‍ය වෙන්නේ ප්‍රතිකාරයට අමතරව. දැන් ප්‍රතිකාරය ගැන ගත්තොත් ඇත්තටම දැන් ඇම පවසන පරිදි ඉන්සියුලින් වලින් ලොකු මෙහෙවරක් සිද්ධ වෙනවා. ඉතින් ඉන්සියුලින් භාවිතය තමයි ඇත්තටම වඩාත් ප්‍රශස්ත ප්‍රතිකාරය හැටියට ගැබිනි භාවයේදී වැදගත් වෙන්නේ. ඉන් පසු කාලයකදී ඉන්සියුලින් වලින් අපිට ඉවත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඊට පසු කාලිනව ඇත්තටම අපිට පුළුවන්කම තිබෙනවා ඖෂධ ලබා ගන්න. කැමැති ඔබෙන් දැනගන්න ඔබ වාහිතා කරන තවත් ඖෂධ මොනවා හරි තිබෙනවා මම මෙට්ෆෝමින් උත් ගන්නවා මම හිතන්නේ එතනත් අවිෂ්ක ඉතාමත් වැදගත් පරිවැඩයක් ඇයි විසින් සමාජගත කරනවා මේ සමාජය තුළ තිබෙනවා ලොකු මිත්‍යා විශ්වාසයක් මෙට්ෆෝමින් කියන ඖෂධය භාවිතා කිරීමෙන් සිරුරට අහිතකර තත්යක් ඇති වෙනවා විශේෂයෙන්ම මේ වකුගඩුව ආබාධය ඇති වෙනවා කියන කාරණා මම හිතන්නේ ඒ මතය පුපුරවා හරින්නට ඇයිගේ වදන් තුලින් මම හිතන්නේ ඔබට පිළිතුරක් ලැබෙනවා මොකද මෙට්ෆෝමින් කියන දේ ඇත්තටම අතිශය වැදගත් ඖෂධයක් මොකද විශේෂයෙන්ම BMI එකමත් නැත්නම් දේහයේ බර වැඩි අයට බර අඩු කරගන්නට උපකාරී වෙන ඖෂධයක්. ඒ වගේම රුධිරගත සීනි පාලනය හොඳින් කරගන්නට උදව් වෙන පළමු පෙළ ඖෂධය. ඒ වගේම ඒ ඖෂධයේ තිබෙනා වූ තවත් ගතිගුණයක් තමයි අපේ බඩගින්න අඩු කරන්නට පුළුවන්කම තිබෙනවා. දැන් බඩගින්න වැඩි තියවැඩියාවෙන් පෙළෙන මහත ශරීරයක් තිබෙන ස්ථූලතාවෙන් පෙළෙන කෙනෙකුට වඩාත් හොඳ ඖෂධයක් තමයි මෙට්ෆෝමින් කියන්නේ. ඉතින් මම හිතන්නේ මේ මතය ඇත්තටම සමාජගත වීම අතිශය වැදගත් වෙනවා. මොකද දෛනිකව අපින් අහන දේ තමයි මෙට්ෆෝමින් ගත්තොතින් ડોක්ටර් මේ වකුගඩු ලෙඩ හැදෙනවද? මේක ගන්නද එපාද? අල්ලපු ගෙදර එක්කෙනත් කිව්වා ගන්න එපා කියලා. අන්න ඒ විදිහට තමයි අපිට බොහෝ විට කියන්නේ. ඉතින් අර මේ මතවාදය ඇත්තටම අපි සමාජගත කරන්නට අවශ්‍ය මේක හොඳ ඖෂධයක්. වෛද්‍ය අනුදැනුමකින් තොරව ලබාගත යුතු ඖෂධයක්. ඒයින් ඔබට ලැබෙන ප්‍රතිඵල ආනිසංසයන් බොහොමයි.
වෛද්‍යතුම කිව්වාගේ ඔය අල්ලපු ගෙදර කතා කට කතාව. එතුමිය හොඳට දන්නවනේ මොකද ගම්බද ජීවිතයක් ගේපු නිසා. අපි කියනවා සීනි පාලනය කරනකොටනේ කාමරංග කන්න, තිබුකොල්ල එහෙම කන්න. ඒ වගේ අර සාම්ප්‍රදායිකව අපේ සංස්කෘතිය තුලින් කෑම වට්ටෝරුවක් අපිට හදලා දීලා තියෙනවා. නෑ, එහෙම තියෙන දැන් මට ප්‍රෙග්නන්ට් කාලේ උදේට ඇට වර්ග තමයි කන්න කියේ. ගොඩක් කොළ ජාති මං එහෙම හිතලා කෑවේ කියන්නේ. මම ඇත්තටම ළමයි දෙන්නගේ පෝෂණය ගැනත් හිතුවා ડોක්ටර් කියන්නේ. ආවට ගියාට මම කෑවේ නෑ ගෙදර වත්තේම හදලා. मेलून चाती ये तो गोड़ा पाला तो रुको डाकला मैं पाठ वेदने की लगा पाठ तेंबिली बिगुआ है भाई इवार क्रम एक टिकी है भाई समारा वस्ता तो लेती ना मैं दूरियां करना हरी पेरे था ये तो गोड़े दिन दूरियां गोड़ा क्या हम सीनी वैडी वेना मुझे देखे स्वीट करती है वैडी है भाई डॉक्टर मटा तीन ना एक किया ना मैं दिए वैडिया ये टह है ना मैं मटा दिए वैडिया वो तीप बटा मटा हरी अपीरे आइसक्रीम मटा हरी मापीरे सीनी डाला ते बोन्नम बे चुट्टा कोने है भाई तानी मटर वाके सीन टीका कतर हरी पुड़िया कुरु के अलग करी ये मोनी इन्होंने मटर स्वीट की ने हरी में चॉकलेट टॉफी अरोमा कुकी स्मोकुत मंकान ने है भाई को है हरी मटर वेला थी ये ने मटर वेला वटा खाने ने हरी मासरंग मराई मामा मना हरी आहू इच्छा का खाने वेला वाली ने गुड़ा उत्सव वैडी ने मटर ये तो गोटा मटर पेस्टी अरोमा वा कैविन अन्य प्रमाण वैडी अलग बातें लगाए वेनो वैडी उन्नो को तुला तमाय मागे आधा आहार संस्कृति अभी कोहटार ज्ञान उन्ना लबादेन आहारे कुमार अभी बहुत अनेक हितने सामान्य लंका पर्यशन वाले हटियट सामान्य पुद्लेन दह दिन गति हयदने कुट एको दिएवेडियाम सन्दाहु अद अवधान मतवे अभी अनेकागन हिता नैतुअण अभी गुडक्लावट अभी आहार पेरी नमें गिदरगट गिया मुंटम अभी टर वेडि हितवत्कमट सीनी हि तुण हतरदीट सीनी लबल देनो नागरिक समाज दैनिक पुडक विनस्वला तीन मुखद सीनी विनम सर्व कर लबादेन अत्रम उंट किसम धनुवत्कम नम गमकट गो अपीट तिबेट हितवत्कमट उन कुहमद सलका वेडि ප්‍රමාණයකින් දීලා වෙඩිම විදියට අපිට අතන සීනි සහිත ආහාර තමයි දෙන්නේ. දැන් උත්සවයක් ගත්තත් අපිට මොනවද දෙන්නේ මේ අයිසින් දාපු කේක් එනම් පේස්ට්‍රි වෙන්න පුළුවන්. කෙටි ආහාර. ඉතින් කෙටි ආහාර. දැන් මේ ආහාර සංස්කෘතිය වෙනස් කරන්නට නම් මමදලා අපිට සමාජීය වගකීම පුත්ති වෙනවා. කෙනෙක් අපහසුතාවයට පත් වෙන්නේ කොහොමද? දැන් මේ දැන් අපිට දෙන සංග්‍රහයකදී දැන් ඉවෙන්ට්ස් වැඩි කියලා සුසන්තිකාම කිව්වා. ඒ යන හැම තැනකදීම ඔබට ලැබෙන්නේ කොමක්ද? දැන් ඇය පිළිබඳව අප කල්පනා කරනවා. महिता मेकअप सामजी वैसे अतिशय संवेदी अभी आपस हितोने कारण सांस्कृति दुहट औषधगण बलुआ औषधिक मूलारंभे वेन्न गहक कुलक मलक तिबिन्ना द्रव्यम औषधे बट पत्ता मे बहु द्रव्यान पुलवां खपति बिन्वा यथम द्रव्यान पुलवां खपति बिन्वा सीन प्रमाण अड़क इंग्रीसी बेहेतल वगेम अभी कट पालने पुलवाण गुडक्लावट गुडक देवाल पालने पुलवाण डॉक्टर नमूत अभी कार्य बहुत जीवित अभी देशीय देवाल अभी दूकल हरी बंडाई वेटकोलू गमेम दागन हिम खंड पुलवांग वातावरण हेमोट मसमा खंड बेत को अर कैबिन प्रमाण वाली वेडिवेनो इतकोट हर अभी लेसी मीतम इंग्लिस मैं तवत्कर आगे पुरुदत्न औषध बटर औषध गंडग තෙබුකොල වගේ ওই දේවල් අධික ප්‍රමාණයෙන් ගන්න එක. ඒකේ අවසාන ප්‍රතිඵල වෙන්නේ සීනි පමණට වැඩි පහළ බැහැ. මම හිතන්නේ ඒ වගේ අවස්ථාවකදී මම හිතන්නේ කෙනෙක් ඇත්තටම හොඳ අවබෝධයකින් වැඩේ කරන්නට ඕනේ. මොකද එක්ක ඖෂධ එහෙමත් නැත්නම් ඔය ශාකමය කොටස ආහාරයට ගැනීමදී කිසියම් වූ පාලනයක් හා සංවේදී බවකින් ලබා ගැනීම වැදගත් වෙනවා. මොකද නැත්නම් පමණ ඉක්මවා පහළ බැහැීමේ අවස්ථාවනොත් අපිට කොට හොයන්න ඕනේ. ડોક્ટર ආතතිය මට තියෙනවා හරියට ප්‍රශ්න කියන්න බැරි ඒවා තියෙනවා කියන්න පුළුවන් ඒවා දෙන මම නම් පුදුම ස්ට්‍රෙස් එකක ඉන්නේ මට බුදු අම්මේ කේන්ති ගන්නවා හරියට වෙලාවකට මස් පිටු වෙවුන සයිස් එකට එනවා දැන් මං කල්පනා කරනකොට ගොඩාක් මං දුක් වෙන අවස්ථා අසරණ වෙන අවස්ථා මගේ මනසින් ගොඩාක්
මම හදාගත්තට මම ජීවත් වුණාට ලොකු ආතතියක් තියෙනවා. ඔව් වෛතුමනේ ඒක මම හිතන්නේ ආතතිය පිළිබඳව මම හිතන්නේ සුසන්තිකා ඔබට විතරක් නෙමෙයි මේ සමාජයේ දැන් වර්තමාන වෙනකොට මම හිතන්නේ මේ මෙතන ඉන්න හැමෝටම කිසියම් ආතතියක තමයි හැමෝම පෙළෙන්නේ. නමුත් ඒක අඩු වැඩි වශයෙන් එක එක කෙනාට පුද්ගලයාට ඇතන බලපානවා. ඒක පුද්ගලයාගේ ජානමය ස්වභාවය සහ තිබෙනව ප්‍රශ්න වල සහ ඔහුගේ තිබෙනව අර ස්ට්‍රොංග්නස් එක එහෙමත් නැත්නම් ඒ වගේ එවැනි දේවල් මතත් ඇත්තම කිසියම් උදුරකට මේක බලපානවා. නැත්නම් ඒක ඒ ආතතියේ බලපාන ආතතිය නිසා සීනි පාලනය ගොඩාක්ම විවෘත තත්ත්වයකට පත් වෙනකොට. ඉතින් ඒ නිසා තමයි සමහර රෝගීන්ට මානසික ආතතිය සඳහා වෙනමම දියවැඩියාව සඳහා සිදු කරන ප්‍රතිකාරයට අමතරව ඒ සඳහා යම් යම් සේවාවන් සැපීම වෛද්‍ය පාර්ශ්වයෙන් සිදු කළ යුතුවන්නේ. මොකද අපි ගොඩක් වෙලාවට අපි ඒක මේ ආමන්ත්‍රණය කරන්නේ නැහැ අවිෂ්ක. අපි ගොඩක් වෙලාවට රෝගියාව බෙහෙත් ටික ලිව්වා දුන්නා. නමුත් අපි ඔවුන්ගේ අතුලන්තයට යන්නේ නැහැ. ඒ අතුලන්තය උන් සමහරලාට රෝගින් එක අපිට වසන් කරනවා. සමහර කෙනෙක් ඉතාමත්ම අවංකවම හෘදයාංගම තමන්ගේ ගැටලුව තමන් ඉදිරියට ගෙන එනවා. එතකොට ඇතමිට වෛද්‍යරටත් පුළුවන්කම තිබෙන ඒ සඳහා අපිට මැදිහත් වීමක් කරන්න. මේ මැදිහත් වීම නොකරන තාක්කල් අර පුද්ගලයාට ඖෂධීය ප්‍රතිකාරයේ පමණක්ම සෑහෙන්නේ නැහැ. දැන් විශේෂයෙන්ම සුසන්තිකා ගත්තාන් පස්සේ අන්තර්ජාතික වශයෙන් ඔලිම්පික් තරගයකට යනකොට කොතරම් මානසික ආතතියක් ඇට ගොඩනගෙන නැද්ද? මොකද රටක් ලෝකයක් බලා සිටිනවා. එතකොට ඇතිවන්නා ආතතිය කොහොමද? ඒක සමනය කරගන්නේ කොහොමද? එතනින් අපි ගියාම දැන් බලන්න මේ වර්තමාන සමාජය තුළ මේ කාලේ හැමෝම කිසියම් ආතතියකින් ඉන්නේ. එතකොට මේ ආතතිය සමනය කරගන්න ඕන් කොහොමද ඒක සඳහා ක්‍රියාත්මක වෙන්නේ? ඉතින් මේ පිළිබඳවත් මම හිතන්නේ ඇත්තටම අපි හැමෝගේම සමාජීය වගකීමක් තිබෙනවා. අර ආහාර පිරිනැමීම වගේම මේ මානසික මට්ටම ගැනත් අපි කල්පනා කරලා වෙලා මේ රෝගියා නිකන් රෝගයක් හැටියට නෙමෙයි පුද්ගලයෙක් හැටියට ඒ සංරක්ෂකයක් හැටියට අරගෙන ඒ සමස්ත රෝගියාටම ප්‍රතිකාර කෙරේ. ඔව් බොහෝ විට සිදු නොවෙන්නේත් ඒකයි. මොකද අපි එක පාර්ශ්වයක් සඳහා අපි කැප වෙනවා. නමුත් ඊතර පාර්ශ්වයන් අපි නොසලකා හරිනවා. දැන් ඒ කිව්වා වගේම අර මානසික මට්ටම එක ප්‍රශ්න වෙන්නත් පුළුවන්. නමුත් දැන් අපි කරන වැඩ ප්‍රමාණය අනුව රාත්‍රී වෙනකම් ඉන්නවා ඊළඟට ඔය රාත්‍රී එනකොට පොඩි බඩගින්නක්ම සීනිටියක් වැඩි ඉඳලා කෝපි එකක් ගන්නවා නින්ද පොඩ්ඩක් කැඩෙනවා. අවිශ්කේකට මට තව යමක් එකතු කරන්නට දෙන්න. දැන් දියවැඩියා රෝගී තියෙනකොට ගොඩක් වෙලාවට කෙනෙක්ගේ කුසගින්න වැඩි වීමේ ස්වභාවික හේතුවක් තියෙනවා. එකක් ඔහුට හෝ ඇයට ලොකු මානසික ආතතියක් තියෙනවා නම් නිදි වර්ජිත වෙනවා නින්ද ඔහුන්ට දුරස් වෙනවා නම් සිරුරේ තිබෙනා වූ යම් යම් හෝමෝනයන් නැහි අසමතුලිත බවක් ඇති වෙනවා. ඒක නිදි වර්ජිත භාවය දියවැඩියාවට බලපාන්න පුළුවන්. බලපාන්නට පුළුවන්. ඒ වගේම තමයි ඒ නිසා කුසගින්න වැඩි වෙන්නත් පුළුවන්. මම හැම ගොඩක් දේවල් මම කනවා. මම අනුභව කරනවා. හේතුව වෙන්නේ ගොඩක් වෙලාවට අර ආහාරයක් ගැනීමෙන් අපිට තිබෙනා වූ අර සන්තුෂ්ත භාවය අපිට මොළයට දැනෙන එක අඩු වෙලා යනවා. ඒක පැය 3-4ක නිින්දක් මදි. පැය 7ක සීමාවකවත් නිින්දක් හොඳ යහපත් නිින්දක් හැම පුද්ගලයෙකුටම අවශ්‍යයි. දියවැඩියාව තිබෙන්නටම අවශ්‍ය නැහැ. නමුත් අපේ තියෙන කාර්ය බහුල රටාවත් එක්ක අපිට ඒ දේ කරගන්නට අමාරුයි. අර හෝමෝන වෙනස්කම එතකොට බොහෝ සෙයින් සිද්ධ වෙනවා. ඒකේ එක ප්‍රතිඵලයක් හැටියට තමයි නිදි වර්ජිත පුද්ගලයන් මෙවැනි රෝගකට පෝවීමේ හැකියාව ඇතිවීමේ හැකියාව වැඩි. ඒ වගේම තමයි ඔවුන්ට කුසගින්න දැනෙනවා වැඩි. ඒ වගේම තමයි ඔවුන් ස්ථූලතාවයට පත්වීම හැකියාවත් ඔවුන්ට වැඩි. ඉතින් ඔය සමස්තයක් හැටියට ඇත්තටම අපි මේ ගැටලුව දිහා බලන්නට ඕනේ. මොකද අපි කැලලින් කැලල ගත්තොත් මේ දේ ඇත්තටම අපිට මේ සම්පූර්ණ චිත්‍රයම අපිට හදාගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පවුලේ කාට හරි දියවැඩියාව තිබ්බා නෑ එහෙම නෑ දැන් ඉතින් තාත්තට අවුරුදු 85ක් තියෙනවා අම්මට අවුරුදු 80ක් තියෙනවා දැන් ඉතින් මොනවාවත් ඉතින් ගැටලුවක් නෑනේ එහෙම ඒගොල්ලගේ තරුණ කාලේම වුත් එහෙම නෑ සර් බලන්න අවිෂ්ක එතනත් කියවන්නව කරුණ ඇය ඉන්නේ අපිත් සමග නාගරික පරිසරයක දෙමව්පියන් සිටින්නේ ගම්බද පරිසරයක බලන්න අපේ තිබෙන අරමුණු ඉලක්ක හඹායම් කොතනද අපි තින්නේ ඔවුන් ඊටමත් බොහොම සරල ජීවිතයක් ගත කරන්නේ සාමාන්‍ය විදියට ආහාර අනුගත වෙනවා සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරනවා ලෙඩ රෝග අඩුයි. නමුත් දැන් අපේ මේ අපේ සංස්කෘතිය අපිට වඩා වෙනස්. අපිට තිබෙනා වගකීම් වැඩි, අපිට තියෙන ඉලක්ක වැඩි, අරමුණු වැඩි, දවසට අපිට තිබෙනා අපිට දවසකට අපිට කරන්න තියෙන කරුණු කාරණා බොහොමයි. අපිට මේක අපි ඉන්නේ කිසියම් ආතතියකින් ඉන්නේ. අපේ කාල කළමනාකරණය අපිට හරියට කරගන්න බෑ. දවසේ පැය 24 සමහරට මදි. ඒ දවසේ තියෙන දේවල්. ඉතින් මේ හැම දෙයක්ම අපිට අත්‍තරම කළමනාකරණය කරගැනීමේ හැකියාවක් තිබෙනවා නම් අපිට පුළුවන්කම තිබෙනවා මේ වයින් අපිටම අත් මෙදෙන්නට. ඒ වගේම තමයි දැන් අපි දන්න දෙයක් තමයි දැන් මේ නාගරිකව තිබුණු බොහෝ ලෙඩ රෝග දැන් ගමටත් යනවා. දැන් ගම අතික්‍රමණය කළ තිබුණා නාගරික සමාජයේ තිබෙනවා බොහෝ නොවන රෝග. චූන් පාන් සංස්කෘතියම බලන්නකෝ. අපි හැම වෙලාවෙම කියන දෙයක් තමයි තිරිඟු පිටි සහිත ආහාර හොඳ නැහැ. කේක් පේස්ට්‍රි හොඳ නැහැ. දැන් උදේ වෙනකොට අපේ ගමේ ගෙදර දොරකඩට එන්නේ
කිඹුලා මිනිස් කෙටි එනවා ගේ ළඟට. ළමයි ඉස්කෝලේ ගෙනියන්නේත් ඒක. ළමයි ගෙනියන්නේත් ඒක. ඒත් ඒතර කොයි මේ හැම දෙයක්ම අපිට වෙනස් කරන්න නැතුව කිසියම් ප්‍රමාණයක වෙනස් කරන්නේ නැතුව මේ අපිට යම් යම් ඉලක්කයන් අපිට ලබා ගැනීම අතිශය අසීරු වෙනවා. නමුත් සමස්තයක් හැටියට අපේ රටක උනත් ප්‍රතිපත්ති සකස් වීම වෙන්න පුළුවන් අපි පුද්ගල වශයෙන් අපේ ආචාර අපේ ආකල්ප සංස්කරණේ මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නට අවශ්‍යයි. ඉතින් මේක මහ විශාල දෙයක්. ඉතින් කිසියම් මට්ටමකින් හරි අපිට අතන මේ පණිවිඩ අපිට සමාජගත කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකෙන් අඩු ගන්න අපිට යමක් හිතන්නට හරි යමක් ඉතුරු කරගන්න. ඉලක්කයකට යන්න ඕන කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම ඔබේ ශාරීරික සෞඛ්‍ය මනාව තියාගන්න ඕනේ. අද කතාවෙන් ගොඩක් ප්‍රයෝජන දේවල් තියෙනවා. නිදි වර්ජිත වෙන්න එපා. නිින්ද ලබා ගන්න. මේ හැමදේම ආහාර අනුභවයේදී පවා ඔබ සැලකිලිමත් වෙන්න. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. අද අපේ වෛද්‍ය සාකච්ඡාවට සම්බන්ධ වුණාට කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහත්මයා තමයි අද අපිත් එක්ක සම්බන්ධ වුණේ. බොහොම ස්තුතියි. අලිත් දවසක හමු වෙමු. මේ වගේ වටිනා වෛද්‍ය සාකච්ඡාවක් එක්ක. දැන් අපි කායික රෝග පිළිබඳ කතා කරද්දී දැන් මානසිකව සුව විඳින්න ගීතයක් අහමු. හොඳයි. හොඳයි. තනුමි. එන්න. අපි තනුමිගෙන් තමයි මේ ගීතය අහන්න සූදානම් වෙන්නේ. මේ තනුමිත් එක්ක පොඩ්ඩක් කතා කරන්න තෝනේ කතා කරන්න හම්බුනේ නැහනේ. එන්න තනුමි. ගීතයත් බොහෝ දුරට මනසට පුදුමාකාර නිදහසක් ලබා දෙන්නේ. තනුමි මේ කොහෙද පාසල? විසාකා විද්‍යාලය. විසාකා විද්‍යාලයේ කොළඹ. මොනවද දැන් කරන්නේ? දැන් මේ දවස්වල ඒ ලෙවල් සිවරයි. එතකොට ඒ තුනක් කරගෙන කියන්නේ අධ්‍යාපනයේ පැත්තෙන්නේ. ක්‍රීඩාවෙම කරනවා. ක්‍රීඩා කියන්නේ මම හොබි එකක් විදිහට බැඩ්මින්ටන් ප්ලේ කරනවා. ඒ වගේ තමයි. අනාගතේ මොකද කරන්න හිතන්නේ? IT සයිඩ් එකෙන් මොනා හරි ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා. ඒක සංගීතය ටිකක් බාහිරව කරගෙන යන්නේ. ඒකත් සයිඩ් එකෙන් තියාගෙන IT තමයි ප්‍රයොරිටි දීලා කරගෙන යන්න හිතයි. මානසික නිදහසට ඒක හොඳයි සංගීතය පැත්තකින් තියෙන එක නේද? එහෙනම් අපි ගීතය අහමු. මොකද්ද අපි අහන ගීතේ? වනසි ෆවුන්ඩ් එක. බොහොම කැමති ගීතයක් නේ. මයික් එක ළඟ තියෙනවා කතා කරන්න පුළුවන්. නෑ. එනේ කියු. ඒක ඉන්නේ ලෝලි. ටිකක් අමාරු. මේක මුතුමිය කැමතිම ගීතයක්. හරි අපි ගීතය අහමු. තනුමි ඉන්න අපිට. වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝතලයේ වාසනාවන් වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත ඒ
නැවතත් බොහොම ස්තුතියි ලස්සනට ගීතය ගායනා කරා ස්තුතියි අපි ඉක්මනින් විරාමයක් අරන් යමු විරාමෙන් අනතුරුව